අපේ ජීවිත ගමනේදී සිනාසෙන්න බොහෝ දෙනෙක් සිටියත් දුක කරදරයක් ආපු මොහොතක අපි ළඟ රැඳෙන්නේ සැබෑ මිතුරෝ. සැබෑ මිතුරෝ සෑමදාම අපි ළඟ රැඳෙනවා. කතා බහ කරන්න සතුටින් සිටින මොහොතක දුක කරදරයක් ආපු මොහොතක මේ සෑම මොහොතකම ඔවුන් ළඟ. අද දවසෙත් එකට වැඩ කරන පිරිසක් සමග අපි ගමනක් ආරම්භ කරන්න සූදානම්. ඒ තමයි බණ්ඩාරගම රිච් කලා එක්ස්පෝර්ට් ආයතනයේ සෑම දෙනා සමග ඔවුන්ගේ වාර්ෂික විනෝද චාරිකාව. කතා බහ කරන ගමන් ඔබත් එක්ක තුනද ටොප් ලයිට් සමග. ගමන ආරම්භ කරා. ගමන ආරම්භ කරද්දී තනියම නෙමෙයි මේ ගමන යන්නේ, බොහෝ පිරිසක් ඉන්නවා. මේ පිරිස කවුද? මම ධම්මික. ධම්මික යාළු කට්ටියක් ඉන්නවා. කවුද මේ? අපි රිච් කලා ටීම් එක. මම ටීම් එකක් විදිහට වැඩ කරද්දී මොනවද හිතෙන දේවල්, කරන්න පුළුවන් දේවල්? ඇත්තටම ටීම් එකක් විදිහට වැඩ කරද්දී අපි රිච් කලා එක විදිහට ලොකු තැනකට ඇවිල්ලා තියෙනවා. අලුත් කලමනාකාරීත්වයක් යටතේ අපි හිතනවා අපි තව ගොඩක් දුර යන්න තියෙනවා. ඉතින් ඒ ගමනට මේ ට්‍රිප් එක ලොකු පන්නරයක් වෙයි කියලා විශ්වාස කරනවා. දුර යන්න තවත් ලඟින්න. සාමාන්‍ය ජීවිතේ ලං කරගන්න ගොඩක් කට්ටිය හදවත ගාවිම තියාගන්නවද? එහෙම නැත්නම් ගොඩක් දුරින් තියාගන්නවද? ලඟින් තියාගන්න. සාමාන්‍ය හදවත එකපාර දෙනවද? එහෙම නැත්නම් සින්නක් කරෝ ලියනවද? චුට්ටු චුට්ටු දෙනවා. කෙනෙකුට මලක් දීලා මට ආදරය කරන්න කියලා කියනවද? මාව දාල යන්න එපා කියනවද? දාල යන්න එපා කියනවා. බැරි වෙලත් හේෂරා ඔහොම කිව්වොත්? දාල යන්න කියනවා. සාමාන්‍ය සමහර දේවල් හදවත ළඟින් තියාගන්න කොහොමද? එහෙම නැත්නම් ඇස්මානේ තියාගන්න. ඇස්මානේද? ඔය ඇස් දෙක ළඟම ඉන්න ඒ රූපෙට කොච්චර ආදරේ? තාම හිතලා නැහැ. නියරේ පිය නගනා මණිකේ ඔබ දුර එනවා දැකලා වෙහසනිවි හිත පිරුණා අද සෙනෙහස දැනුණා හිත පිරුණා අද සෙනෙහස දැනුණා රන්ගොයම් කරල් පී දෙන ඔබේ දෙසනවේ රන්රුවක් මගේ ඇතින්නු මේ වත පෙනේ ආදරේ බැඳී මාහද සොසුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා. යාලෝ දෙන්නත් එක මොනාද කතා කරන්නේ? අපි නිතරම ඔෆිස් එකේ දේවල්ය අපේ පෞද්ගලික දේවල්ය කතා කරනවා. අද ඔෆිස් එකේ දේවල්ද කතා කරන්නේ? අද නම් පෞද්ගලික දේවල් ගොඩක් කතා කරන්නේ. මොනවද ආයතන ඇතුලේ කරන්නේ? මං ගණක අධිකාරිවරයක් විදිහට මේ සේවය කරනවා. ඔයා කවුද? මම ෆයිනෑන්ස් එකේ වරි. ගැලම ඇස් වලින් කතා කරනවා කියලා කියන්නේ ඇත්තද? ගොඩක් වෙලාවට. මේ වෙලාවෙත් ඒ ඇස් වලින් කතා කරනවද? ඔව්. සාමාන්‍ය හරියටම කතා කරපු දවස ඔය ඇස් වලින් කියන වචන තේරුම් ගත්ත කෙනා කවුද? මගේ හස්බන්ඩ්. ඔයා කවුද? නදීෂ. කොහමද දවස? ගොඩක් හොඳයි. යාලුවෝ කොච්චරක් විතර පිරිසක් එක්කයි යනවද මේ ගමන? ගාන කියන්න බෑ. ඔයා කවුද? මදිරා. මදිරා කොහමද ජීවිතේ? හොඳයි. ඔයාගේ නමත් කිව්වොත්? හෙචාන්. මම අහලා තියෙන දේ තමයි ගෑල්ලම් එකේ මූණේ උපාලපයක් තියෙනවනේ යා වාසනාවන්තයි කියලා. ඒක ඇත්තද? ඔව්. ඔයාගේ නමත් කිව්වොත්? වනිෂා. වර්ෂා කොච්චර දුරක් යන්න තියෙනවද ගමන තව? තව ගොඩක් දුර තියෙනවා. ගමන ආරම්භයේදී මොනවද කල්පනා කරේ? ඉදිරිය ගැන තමයි. ඔයාගේ නමත් කිව්වොත්? මයෝමි. මයෝමි යාළුවෝ කී දෙනෙක් විතර එකතු කරගත්තද ගමනට? ගොඩක් දෙනෙක් ඉන්නවා. මොනවද මේ දවස්වල ජීවිතේ දකින්න හීන? දැන් නම් මොකද හීන වෙන්නේ? සමහර හීනත් එක ජීවත් වෙන කෙනෙක්ද? එහෙම නැත්නම් ජීවිතේ එන විදිහට ඉස්සරහට යන කෙනෙක්ද? එන ඉස්සර විදිහට ඉස්සරහට යන කෙනෙක්. යහපත යාළුවා කවුද? දර්ශනී. දර්ශනී කොහමද දවස? හොඳයි. මොකද්ද මේ බැජ් එක? රිච් කලර් අපේ ලෝගෝ එක. ආයතනයේ හැමෝම ටීම් එකක් විතර වැඩ කරනවා. ඒ ටීම් එක ඇතුළේ ඔයා කවුද? මම කලර් රූම් ඉන්චාර්ජ්. ඔයාගේ පිටිපස්සෙත් යාළුවෝ සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටිය නම් ටික මතක් කරෝ. මේ ඉන්නේ උමා, නිරුෂි, දිස්නා, සංජය. යාළුවෝ ගොඩක් ඉන්නවා. ඔය නම ටිකක් වෙනස්. උමා කියන නම මොකද්ද ඔකේ තේරුම? මගේ නම උමා දෙරි. අම්මිට මම හම්බෙන්නේදී අම්මගේ නංගි තමයි ගොඩ උදව් කරලා තියෙන්නේ. ඉතින් පුංචිගේ නම තමයි උමා. ඒක තමයි දාලා තියෙන්නේ. ආදරය කරන කාලේ මුළු ලෝකෙම මගේ කියලා කියනවා. හඳ ගෙනත් දෙන්න හදනවා. ඒක තා ඇත්තද? බොරු. ඒව වචන විතරද? වචනයකට සිල්වයි. ඔයා කවුද? මම චාමර. චාමර යාළුවෝ කට්ටියක් ඉන්න පොඩ අඳුල්ල දුන්නා. මේ අපේ සම්පත් මල්ලි, ඊට පස්සේ රොෂාන් ඉන්නවා, ඉසුරු, මෙලාන්. යාළුවෝ අතර හැමෝම ගොඩක් දේවල් ෂෙයා කරගන්නවා. අද මොනවද ෂෙයා කරගන්නේ? අද ඉරිය විනෝදින් තමයි ඉන්නේ. ඔයා කවුද? රොෂාන්. ඔයාගේ නමත්? ඉසුරු. ඉසුරු මොනවද මේ දවස්වල ජීවිතේ ටාගට් එක? ජීවිතේ ටාගට් නම් බොහෝ ගොඩක් තියෙනවා. ජීවිතේ එකතන නවත්තපු කෙනෙක්ද? ඉස්සරහට යන කෙනෙක්ද? ඉස්සරහට යන කෙනෙක්.
මොකද මොකද කිව්වේ? තව ගෙල්ලෙක් දාගන්න කියලා මට ආගට්ට. මෙයාට දැන් ඉන්න ගර්ල්, මෙයාට දැන් ඉන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ නම කිව්වොත්. ඔයා කවුද? මිලාන්. කොහොමද පවුල ඉස්සර? මගේ පවුලේ මට අක්කල පස් දෙනෙක් ඉන්නවා. මම බාලයා. ආශිර මේ වටපිටාවේ දේවල් බලන්නේ නැද්ද? බලන. මොනාගේ දේවල්ද බලන්න ආස? පරිසරයට ආදරේ ඉඳ හැමදේම බලන්න ආසයි. ඔයා කවුද? මං හසිනි. ගමන ඉවර වෙනකම් මේ ආලුවත් එක්ක ওই විදිහට යන්නද කැමති? නේ නේ. එහෙනම් තව කොච්චර දුරක් කොහොම යනවද? තව ටික දුරයි. ඔය ෆෝන් එකට අද મેસેජ් කීයක් විතර දැන්ටම ආවද? තාම කීයක්වත් නැහැ. උදේම ආපු મેસેජ් එක මොන වගේ දෙයකින්ද අන්තිම කරලා තිබ්බේ? මොකද දෙයකින්? පරිස්සමට ගිහිල්ලා එන්න කියලාද? එහෙම නැත්නම් හැම වෙලාවෙම මට મેસેජ් කරන්න කියලා. පරිස්සමට ගිහින් එන්න කියලා. එහා පැත්තටත් મેસેජ් එකක් සෙන්ඩ් කරන්න නැති. මොකද සෙන්ඩ් කරපු મેસેජ් එක? පරිස්සමට ඉන්න කියලා. ඔයාගේ නමත් කිව්වා? ලිහිණි. ලිහිණි කොහොම ජීවිතේ? හොඳයි. පාසල් ජීවිතේ වගේමද? ඊට වඩා වෙනස් ජීවිතයක් මෙතන ගත කරන්නේ. අනං ගොඩක් වෙනස් ජීවිතයක්. ඒනට සුන්දරයි. පාසල් ප්‍රේමිකයන් කියන්නේ සුන්දර දෙයක්ද? ඒක එහෙම නැත්නම් ටිකක් ලිකම් පටන් ගත්ත දෙයක්ද? සුන්දරයි. පාසල් ප්‍රේමේ සුන්දරයි. ඒ සුන්දර අත්දැකීම ඔය හදවතට දැනුණාද? එහෙම නැත්නම් ඒක ටිකක් ඈතින් තියාගෙන බලාගෙන හිටියද? ඈතින් තියාගෙන බලාගෙන ඉඳියා. පන්තිය ගාවට ඇවිල්ලා තටා කියාගෙන මූණ දිහා බලාගෙන යන කාලේ කොච්චර සුන්දරයි? ඒ කාලෙත් ගොඩක් සුන්දරයි. ඒ කීයේ වසර විතරද? ඒරල් ක්ලාස් වලයි. ඔයා කවුද? අජිත්. අජිත් කොහමද දවස? ගොඩක් සුන්දරයි. ලස්සන කැප්පයක් තියෙනවා දාගම ඔළුවට. ওই විදියට ගමන යන කවුද ඩිසයින් කරේ? මගේ වයිෆ් තමයි ඩිසයින් කරේ. ඉදරින් එන්නේ ඉස්සලා වයිෆ් මොන වගේ දේවල් වලටද පොරොන්දු ගත්තේ? අත තියලා. ගෑල්ලා මේ ළඟ වාඩි වෙලා යන්නේ පා කිව්වා. ගිල්ල හොඳින් එන්නේ කිව්වා. මේ වගේ පොරොන්දු කඩගෙන කෙනෙක් ගාව ඉඳගෙන යන එක සාර්ථකයිද නැද්ද? පොරොන්දුවක් වෙලා ඇවිල්ලා කියලා දන්නේ නැහැ. දැනගත්තනම්? දැනගත්තනම් වාඩි කරගන්න. සිතට හොරා මං ඔබේ වෙලා දැන් රාමං දුරින් කරන්නම් ඇගේ නිසා මං දුරින් හිඳින්නම් දුරට වෙලා මං පෙම් කරන්නම් වැටෙන්නේ නැ අඳුළු වෙයි මේසේ වෙන් වෙන්නේ නැ මියන තුරු මගේ ආදරේ නෙතු සිමින සිමින සුසුමන් පවා පාරවයි හද මගේ ඔය ගලන ගලන කඳුලෙන්නේ තේ සසලවයි සිත මගේ කඳුළු පුරෝගෙන එන්න සිතා නුඹ නුඹේ සිනාවල මිය දෙන්නම් ඉතින් මං මිය දෙන්නම් ඉතින් මං පෙරදා මහර අහසේ පෑයු සඳසාවි අද නෑ මගේ අහසේ පායා පන් රහසේ නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ නුඹ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකේ නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ නුඹ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකේ නුඹට දැනෙනවාද දන්නේ නෑ ආදරේ අපි ගමන බොහෝ දුරක් ඉදිරියට ආවා තවත් බොහෝ දුරක් යන්න තියෙනවා ඒ ගමන පුරාවට මොනවද කරන්න හිතන්නේ විනෝදෙන් ගමන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අවුරුද්දට මේ වගේ අවස්ථාවන් කීයක් විතර ලැබෙනවද අවුරුද්දේ එක් අවස්ථාවක් දැනට ඒ විදිහ ලැබෙන අවස්ථාවෙන් කොච්චර ප්‍රයෝජන ගන්න ප්‍රයෝජන ගන්න ඉතින් පෞලිස්සර පොඩක් කිව්වෝ පෞලේ 4 5 දිනක් ඉන්නවා ඒ විදිහ තමයි ඔව් ඔයාගේ නමත් කිව්වෝ ඕෂිත මේ විදිහට ඉඳගෙන යනද කල්පනාව ටිකක් dance කරන්න එහෙම නැත්නම් විනෝද වෙන්න තාඩිකින් පිටවසර යන වා කවුද සජිත්‍ර අද දවසේ plan එකක් තියෙනවා මොනවාද ගිහිල්ලා මෙතනදි කරන්න හදන්නේ යන තැනට පුළුවන් තරම් ඉතින් විනෝද වෙන්න සම බලන්නේ කට්ටියත් එක්ක සතුටු වෙන්න ඉතින් මොකද අපිට සෑහෙන හොඳ අවස්ථාවක් ආයතන වෙනුවෙන් ලබා දෙන්න වා කවුද ලසන්ත ලසන්ත ආයතනේ මොනවාද කරන්නේ merchandising සාමාන්‍යයෙන් ඒ කරන job එකත් එක්ක කොච්චර දේවල් කැප කිරීම කරන්න ඕනේ වෙලාවක් නැහැ උදේ කියලා නැහැ රෑ කියලා නැහැ වැඩ කරන්න තියෙන්නේ. ජීවිතේ සල්ලිද හම්බ කරන්නේ? එහෙම නැත්නම් හිතේ සතුරද? හිතේ සතුර තියෙන්න ඕනේ. නමුත් සල්ලිත් හම්බ කරන්න ඕනේ. කවද හරි ආදරය කරන්නේ? ඔයාට ආදරය කරන කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයා ගාව තියෙන දේවල් වලට ආදරය කරන කෙනෙකුට? නෑ මම මට ආදරය කරන කෙනෙක්. සමහර දේවල් එකතු කරගන්න ඕනේ. මොනවාද මේ දවස්වල ජීවිතේ එකතු කරන්නේ? මේ දවස්වල විනෝදේ තමයි එකතු කරන්නේ. මොකද විනෝද වෙන වෙලාවක් නැහැ රාජකාරී තත්ත්වෙත් එක්ක. වාගේ නමත් කිව්ව? මම මිලාන්. අනේ මේ යන ගමන කොච්චර සුන්දරයිද? නෑ යාළුවොත් එක්ක ආවේ. ඉතින් එහෙම මේ යනවා කට්ටිය. හොඳයි සුන්දරයි. වාගේ නමත් කිව්ව?
ආනන්ද. තව කොච්චර දුරක් යන්න තියෙනවද? මං හිතන්නේ දැන් ළඟයි. ඔයා කවුද? මම ප්‍රියංකර. අද දවසේ ප්ලෑන් එකක් ඇති ඔයාට. මොකද්ද ඔයාගේ ප්ලෑන් එක? ප්ලෑන් එකද විනෝදෙන්න තමයි. මේ වගේ අවස්ථාවක් ලැබුණා පස්සේ මොන වගේ දේවල්ද කරන්න ලැබෙන්නේ? සමහර සතුටින් පුළුවන් ඉදිරි පරිවර්තන. ඔයා කවුද? මම ශිරාන්ත. ශිරා නායතන ඇතුලේ මොනවද කරන්නේ? මම මේන්ටස් මැනේජර්. මේ හැම දෙයක්මත් කරන්න ඕනේ. අද දවසෙත් ඒ රස්සාවමද කරන් තියෙන්නේ? අපෝ නෑ. අද ඒ රස්සාව නෙවෙයි කරන් දෙන්නේ. අද මනස නිදහස් කරගෙන කට්ටිය ටීම් වර්ක් එකක් හැටියට වැඩ කරන්න ඕනේ. මේ මනස නිදහස මේ කාර්යක්ෂමතාවය ඵලදායිතාවයත් වැඩි වෙනවා ආයතනයේ. මේක වැදගත් අවස්ථාවක් ආයතනයට ලැබිච්චි. ඔයා කවුද? මම විදුර. විදුර කොයි වගේ ගමනක්ද අද දවසේ බලාපොරොත්තු? විනෝදෙන් ගත කරන්න ආයතනයේ හැමෝමත් එක්ක සතුටින් ගත කරලා ඉන ප්‍රීතිමත් දවසක්. වටපිටේ ගොඩක් දේවල් දකින්න මොනවද දකින්න ආස? ගස් කොළඹ බලන්න ආස. පෞලිස්සර පොඩක් කිව්ව. සෝරි. පෞලි විස්සර. මමයි අක්කලා දෙන්න මල්ලිලා දෙන්න. ඔයා කවුද? මං ඉරේෂා. ආදරේ කරන කාලේ තමන්ගේ ආදරවන්තයාගේ ෆොටෝ එකක් පර්ස් එකේ තියෙනක හොඳයිද? හොඳයි. එම් ෆොටෝ එකක් තාමත් තියෙනවද? නෑ. අපි ගොඩ වෙලා ඉන්න බස් රථයේ කීයද? බස් අංක 2. 2. තව යාළුවෝ කොච්චරක් එනවද පිටිපස්සෙන්? තව බස් 4ක යාළුවෝ එනවා. ඔයාගේ නමත් කිව්ව? ඉනෝකා. ඔයා කවුද? දිනුෂා. ඊයේ පොරොන්දු දෙන්නේ සාමාන්‍යයෙන් අතර අත තියලාද? හදවතට හදවත තියලාද? ගොඩක් වෙලාවට. අතර අත තියලාද? හදවතට හදවත තියලාද? අතට අත තියලා. ඔයා කවුද? මහින්ද. මහින්ද යාළුවෝ කොච්චරක් ඉන්නවද මේ බස් එකේ? යාළුවෝ 40-50ක් ඉන්නවා. මොකක්ද ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එක? අපේ ඩිපාර්ට්මන්ට් මැනුවල්. යාළුවා මම කිව්වොත් ඔය පුංචි රැවුල කපන්න කියලා. හා කියනවාද බෑ කියනවාද? අනිවාර්යෙන් කපනවා. ඔයා කවුද? ඩිලාන්. කොහොමද දවස? අර හොඳයි. ගොඩක් සතුටුයි දවසා. බැරි වෙලාවත් ඔයාගේ ෆෝන් එකට මිස් කෝල් එකක් આવුවොත් ඒකට හායි කියලා મેસેජ් එකක් තියනවාද? එහෙම නැත්නම් රින් කට් එකක් දෙනවද? ආව. පෞලිස්සර පොඩ්ඩක් මතක් කරු. වයිෆ් ඉන්නවා බබා ඉන්නවා. පුංචි පෞල? රත්තර. රත්තරන් කියන වචනේ ගොඩක් ඈත අතීතයේ ඇහුනේ. නෑ. කොහොමද දවස? ගොඩක් හොඳයි. යාළුවෝ ගොඩක් ඉන්නවා. මේ යාළුවොත් එක්කම ගමන යනවාද? එහෙම නැත්නම් තනියම ගමන යනවාද? නෑ යාළුවොත් එක්ක තමයි යන්න ඉන්නේ. අනිවි සිටින්නයි. අදහස් කළේ ඊමට බෑ. ඔයා කවුද? ශර්මිලා. ඔයරකනේ කියලා ජීවිතේ වෙනස් කරන එකද හොඳ? එහෙම නැත්නම් ඔයා කැමති විදිහට ජීවිතේ වෙනස් කරගන්න එක? මම කැමති විදිහට ජීවිතේ වෙනස් කරගන්නේ හොඳයි. මොනවාද ජීවිතේ වෙනස් කරගන්නව නම් කරන්න දේවල්? රිච් කලේකින් තමයි. ඔයා කවුද? සානුජා. ගොඩක් කලකට ඇඳුම් වලට වැඩිපුර වේදම් කරන්නේ. එහෙම නැත්නම් ලස්සනට කොණ්ඩේ හදන්නද? ඇඳුම් වලට. ඔයාගේ නමත් කිව්ව? මම නුවන්. ආයතන ඇතුලේ මොනවාගේ රැකියාවද කරන්නේ? මම නිෂ්පාදන කළමනා කරුවා ආයතනයේ. අදත් ආයතනයේ ගැන රැකියාවන් ගැන කතා කරනවද? එහෙම නැත්නම් සතුටින් ඉන්නවද? සතුටින් ඉන්නවා. ජීවිතේ වල පළවෙනි ෆිල්ම් එක බලුවේ කොයි අවුරුද්දද? අවුරුදු 18 විතර. ඒක එහා පැත්තේ සීට් එකේ කවුරු තියාගෙනද? තනියමද? ගෙදරයි ඇත්ත එක්ක. ගෙදරයි ඇත්ත එක්ක. ඊට පස්සේ ජීවිතේ අමතක කරන්න බැරි ෆිල්ම් එක බලුවේ කොයි අවුරුද්දද? ඒක මතක නෑ. ඒක අමතක වෙලාද? එහෙම නැත්නම් ඒවා ඩිලීට් කළාද? නෑ දැන් අමතක වෙලා. යාළුව දෙන්නගේ නම් දෙකක් කිව්ව. දිනුෂා. කොමදනි? යාළුව දෙන්නත් එක මොනවාද කල්පනා කරපු දේවල් කතා කරපු දේවල්? අද ගිහිල්ලා කොහොමද විනෝද වෙන්නේ කියලා ප්ලෑන් එකක් තියෙනවා ජීවිතේට. ඔව්. වා කවුද? දිනුෂා. මේ ගමනට මොනවාගේ දේවල් එකතු කරගත්තේ? විශේෂ දේවල් නෑ. එහා පැත්තේ යාළුවා කවුද? ක්‍රිෂාන්ති. පෞලිස්සර පොඩ්ඩක් කිව්ව. මායි මහත්තයයි දුවක් ඉන්නවා. මේ හැමෝම පවුලක් වගේ. මේ පවුලට කොච්චර ආදරේද? ගොඩක් ආදරේ. වා කවුද? දුලංජලි. යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මොනවාද මේ ගමන පුරාවටම කතා කරන දේවල්? එන සතුටේ ගලක් සතුටෙන් තමයි ඉතින් ඉන්නේ කතා කරන්නේ. වා කවුද? නාලිකා. වාගේ නමත් කිව්ව? ජුලංජය. මේ යාළුකමට කොච්චර කාලයක් වෙනවද? මාසයක් විතර වෙනවා. යාළුකමත් එක මොනවද ඉස්සරහට කරන්න කැමති දේවල්? ගොඩක් දේවල්. වා කවුද? දර්ශන. දර්ශන. සාමාන්‍ය ටීම් එකක් වුණාම කොයි විදිහේ කට්ටියක් දෝන කරන්නේ? හොඳ ටීම් එකක් ඕනේ. හොඳ ටීම් එකක් ඕනේ. ආ ගොඩක් කියලා ආදරය කරන ලස්සන ගැල්ල මේකටද? එහෙම නැත්නම් ඔයාව ලස්සන්ට ආදරය කරන කෙනෙකුට? මට ආදරය කරන කෙනෙකුට. මේ හදවත සාමාන්‍ය ආදරය වෙනුවෙන් කොච්චර බලන් ඉන්න හදවතක්ද? බලන් ඉඳපු කාලේ ඉවරයි. මම මෙඩිකල් ඉන්න. ජීවිතේ ඉස්සරහට මොනවද කරන්න හිතන් ඉන්නේ? ගොඩක් දේවල් තියෙනවා. ඔයා කවුද? මං සුදේෂ්. ජීවිතේ වෙලාව ගොඩක් හම්බ වෙනවා විනෝද වෙන්න. අද දවසේ කොච්චර කැප කරනවද විනෝද වෙන්න? අද දවසම කැප කරනවා. එහා පැත්තේ යාළුවා කවුද? යාපැත්තේ යාළුවා ප්‍රොඩක්ෂන් එකේ යාළුවෙක් අපි. සාමාන්‍යයෙන් ආදරය කරන කෙනාගෙන් කෝල් එන්නේ උදේවරුවටද හවස්වරුවටද? හවස්වරුවට. සාමාන්‍යයෙන් ඒක පැය කීයක දිග ආදරණීය කෝල් එකක්ද? වෙලාවක් කියන්න බෑ සාමාන්‍ය. පැටියෝ කියන වචනේ එහාට මෙහාට ওই පැය ඇතුළේදී කී වතාවක් හොමාරු වෙනවද? 15 වාරක් විතර. ඔයා කවුද?
මම පූර්ණ ප්‍රසාදි. ලයින් එකේ කියවෙන්නේ තැනද වැඩ කරන්නේ? සාම්පලංශේ. මොනවද ඔයාලට ආයතන තුල කරන්න තියෙන්නේ? අපිට ලොකු වගකීමක් තියෙනවා. අපි ඒක හරියට ඉෂ්ට කරනවා. වාගෙනමත් කිව්වොත්? සවනේ. ජීවිතේ ආදරණීය කෝල් එකක් එනකම් ෆෝන් එක අතේ තියාගෙන බලන් හිටපු කාලේ පහ වෙලාද? තාම නෑ. මේ විදිහේ කෝල් එකක් එනකම් කොච්චර වෙලා බලන් ඉන්නද ෆෝන් එක අතේ තියාගෙන? හැමදාම බලන් ඉන්නු දැන් ප්‍රීස්සෙම. හැමදාම බලන් ඉන්නේ කෝල් එක එනකම් තමයි ඉතින්. බැරි වෙලාවත් ඒක මිස් කෝල් එකක් විතරක් වුණොත්? එහෙම වෙන්නේ. ආ කවුද? ආශා. මොනවාද ආයතන ඇතුලේ ඔයාලට කරන්න තියෙන දේවල්? මම නම් සාම්පල් කලර් රූම් එකේ. මොකද්ද මේ බැජ් එක? ෆස්ට් ස්ටේජ්. කියනකොට ප්‍රථම ආධාරයක් දෙනකොට මේ දේවල් කොහෙන්ද ඉගෙන ගත්තේ මුලින්ම? ටිච් කලයකින්. ඇයි මේ තනියම ගමන? යාළුවෝ පිටිපස්සෙන් කරනවා. යාළුවන්ට පිටිපස්සර වෙන්න කියලා ඔය ඉස්සරහට වෙලා මොනවද කල්පනා කරන්නේ? නෑ මම කාචට්ටකින් යනවා. ගමනක් යද්දි තනියම යෑම කේද හොඳ? එහෙම නැත්නම් හැමෝමත් එක්ක එකතු කරගෙන යන එකද? හැමෝමත් එක්ක සාම එක යන එක හොඳයි. වාගේ නමත් කිව්වෝ? අනම. හිනා වෙලාවම දවස් පුරාම ඉන්නේ. ඔව්. ඒ හිනාවත් එක්ක මොනවද අද දවසේ කරන්නේ? හඳ අපි කවරේ තිනවද වෙලා? විනෝද වෙනවා. ඔය හිනාව ටිකක් අහිංසක හිනාවද? එහෙම නැත්නම් කොමල හිනාවද? අහිංසක හිනාව. වා කවුද? නිල් මිනු. මොනවාද වටපිටේ දැකපු දේවල්? ගොඩක් සුන්දර දේවල් දැක්කා. මේ දේවල් කොච්චර මතකයේ තියද අවුරුදු පුරාවටම? මේ අවුරුද්දේ මතකේ හිටි. වා කවුද? අයෂා. මේ ගමන ආරම්භ ඉඳන්ම මෙහා පැත්තේ ගෙනා මෙහෙමම ඉන්නොත්? එල්ලෙන්න එපා කියලාද කිව්වේ? එහෙම නැත්නම් යන්න එපා කියලාද? යාළුවනේ. යාළුවනේ. යාලු ගොඩක් ඉන්නවා. මේ යාලු වෙනුවෙන් මොනවද අදවසේ කරන්නේ? මේ විශේෂයක් නැහැ ඉතින් ඔක්කොම යාලු. තිබුණා නම් හොගක් ලොකු මිල මුදල් මගේ අතේ ඔබ නෑ මේ වගේ අද වෙන්වන්නේ කාටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ සුළඟක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ ආයෙත් පරක් මට වඩා හොඳ කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා ආයෙත් පරක් මට වඩා හොඳ කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා කාටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ සුළඟක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ ආයේ තරක් මට වඩා හොඳ කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා හැමෝටම ලැබෙන පුංචි විනාඩි ගානකදී හැමදේම සතුට වෙනවා. ඒ සතුටත් එක තමයි අපි ගමන ඉදිරියට යන්නේ. ගමන තව කොච්චර දුරක් යන්න තියෙනවද? තව දැන් ළඟයි යන්න. ගමන ගොඩක් ලඟ වෙන එකද හොඳ? එනත ගොඩක් දුර වෙන එකද? ලඟ වෙන එක හොඳයි නේ. ඔයා කවුද? රසික. සමන අවුරුද්දට කී වතාවක් මේ විදියට විනෝද වෙනවද ඔයාලා? සාම එක වතාවයි. ඔයා කවුද? ජීවිතේ වෙලාවට වැඩ කරන කෙනෙක්ද? එහෙම නැත්නම් එන විදියට වැඩ කරන කෙනෙක්ද? හැමෝම සතුටින් ඉන්නේ. අපි පොඩ්ඩක් කතා කරමු. ඔයාගේ නම තුව සංජීව. සංජීව දැන්ට සින්දු කීයක් විතර කිව්වද? දැන් කිව්වා සින්දු 20ක් විතර කිව්වා. හිතේ තියෙන සමහර දේවල් කෙනෙකුට කියනවා නම් සින්දුවකින් කියනවා නම් මොන සින්දුවෙන්ද කියන්නේ? තිබුණා නම් මේ සින්දුවේ අන්තිමට ටිකක් දුක හිතෙන විදියටද ඉවර කරන්න හදන්නේ? එහෙම නැත්නම් ආයි පාරක් එන්න කියලා. ආයි පාරක් එන්න කියලා. එහෙම එන්න කිව්වොත් කී දෙනෙක් විතර එයිද? තොන්දරේ කිදරේ ඉන්නේ. ඔයාගේ නමත් කිව්ව? අරෝෂ්. අරෝෂ් කොහමද ආද ගමන? හොඳයි ගමන. ගමන වෙනුවෙන්ම කපපු ස්ටයිල් එකක්ද ඔය කොන්ඩි ස්ටයිල් එක? ඔව්. යාළුවෝ ගොඩක් ඉන්නවා. මේ කට්ටිය කොයි විදිහේ යාළුවෝ කට්ටියද? ඔක්කොම හොඳයි. ඉතින් ආශ්‍රය කරන ඔක්කොම හොඳයි පිට එක කොල්ලෝ. මෙතන ඉන්නේ ගොඩක් තනිකඩ යාළුවෝද? එහෙම නැත්නම් ගොඩක් එකමුතු යාළුවෝ කට්ටියද? එකමුතු යාළුවෝ. දඟකාර යාළුවෝ කී දෙනෙක් විතර ඉන්නවද මෙතන? ගොඩක් අය ඉන්නවා. දඟ ඔය හදවතද? ඔය ඇස්ද? දඟකාර ඔය හදවතද? ඔය ඇස් දෙකද? හදවත. ඔයා කවුද? සමන්.
අද තිල්ලන සමහර ආදර දෙන්න ඕන කියලා හිතනවද? ඒවට පුංචි තිතක් තියලා තින්. ආයතනයේ ඇතුළට එකතු වෙලා කොච්චර කාලද? අවුරුදු පහක්. මොන අද කරේ ආයතනයේ ඇතුළතදී? ඈ? ආයතනයේ මොන අද කරු ජොබ් එක? ස්කිම්පින්. යාළුවෙක් ඉන්නවා පිටිපස්සේ. ඔයාගේ නමත් කිව්ව? මේකලා. මේකලා කොහමද ගමන? හොඳයි. ඔයාගේ නමත් කිව්ව? කාංචන. කාංචන ටීම් එකේ කී දෙනෙක් විතර එකතු කරගත්තද ගමනට? මේ බස් එකේ 60ක් විතර ඉන්නවා. මොකද්ද ඔයාලගේ ලයින් එක මොනවද කරන්නේ ජොබ් එක? ස්කීන් රූම්. ඔයා කවුද? හිමේෂ්. සමහර දේවල් දිහා බලාගෙන ඉන්න එක කොච්චර පුරුද්දක් කරගෙන තියෙනවද? එහෙම නෑ. එහෙම නෑ. උදේ ඉඳන්ම ගොඩක් දේවල් දිහා බලාගෙන ඉඳලා ඔය ඇස් දෙක ටිකක් දුකක් දැනුණොත් ආයි පාරක් බලනවද? එහෙම නැත්නම් නොබල ඉන්නවද? නොබල ඉන්නවා. නොබල ඉන්නවා. එම් කරන්න පුළුවන්ද? බෑ ඉතින් ඉතින් මේ කරන්නේ. ඔය හදවතට එකගොඩ එහෙම කරන්නේ? අනිවාර්යයෙන්. එහා පැත්තේ කෙනා දිහත් ඒ විදිහට හොරෙන් කී වතාවක් විතර බැලුවොත්? තුන් පාරක් විතර. තුන් පාරක්. ඔය තුන් පාරම දැක්කද? එහෙම නැත්නම් නොදැක්ක වගේ හිටියද? දැක්ක. දැක්ක. මේ දැක level ඔය ඇස් වලින් කිව්ව කතාව කොයි වගේද? මොකද නේ. ඔයා කවුද? සුරජ්. යාළුවෝ කච්චර එකමුතුද කණ්ඩායම ඇතුලේ? ගොඩක් එකතුමයි. මොන ආයතන ඇතුලේ කරන ජොබ් එක? සාම්පල්. හිත හොඳ කෙනෙක් වෙන එකද හොඳ? එහෙම නැත්නම් යාළුවෝ අතර හොඳ කෙනෙක් වෙන එක? යාළුවෝ අතර හොඳ කෙනෙක් වෙන එක. මේ විදියට වැඩ කරන වාගේ නමක් කිව්ව? මම නලින් මයි ස්කින් නම් සේව කරන්නේ. කොච්චර කාලයක් වෙනවද මේ ආයතනෙට වැඩ කරන්න ඇවිත්? මම දැන් මාස දෙකක් වෙනවා. මේ මාස දෙකේ මට ගොඩක් කාලයක් වගේ. ජීවිතේ එකතු කරන රත්තරන් මිනිමුතුද? එහෙම නැත්නම් හොඳ යාළුකමක්? ඒ හොඳ යාළුකමක්. මූදට පෙන්නන්න එපා කොල්ලලුන්නු ගින්න අපිට මොකටද ගිනි කූරු සුරලොව සැප අපි දෙ විවරු ඉපොක් මැරෙන්නේ කොල්ලු අපි ඉන්න තුරු රැප් කරන්න අරන් කොච්චර කල් වෙනවද රැප් කරන්නේ රැපානෝ සමහර දේවල් වචන විදියට කියද්දි කොයි විදියට දේවල් මතක් කරන්න පුළුවන් සමාජ වෙන දේවල් සමාජ ගැන කතා කරොත් මෙතනත් පුංචි සමාජයක් තියෙනවා යාළුවෝ කට්ටියක් එනවා මේ කට්ටියට කොච්චර ආදරේද කියන්න දරන කියන්න බැරි දරන යාලුවෝ ගොඩක් ඉන්නවා මේ ටීම් එක කොයි වගේ කණ්ඩායමද හොඳ කණ්ඩායම හොඳ කණ්ඩායම මෙතන ඉන්නේ දඟකාර කොල්ලෝ කට්ටියද අහිංසක කොල්ලෝ කට්ටියද අහිංසක ඒ විදිහට අද ගමන මොනාර්ථ කරන්න හදන ගිහිලා විනෝදෙලා එන්න උස කීයද 5-7යි කියලා මේ කොහෙනෝ නම් ඔයාලට ගොඩක් ආදරය කරන කෙනෙක්ද හොයන්නේ එහෙම නැත්නම් ඔයාව ලස්සනට තියෙන කෙනෙක්ද මම බදලා ඉන්නේ වා කවුද සමින්ද පෞල් ඉස්සර පොඩ්ඩක් කිව්ව අම්මයි තාත්තයි වයිෆ් පුතා මෙතනත් පවුලක් ඉන්නවා මේ පවුලත් එක්ක මොනවද කරන්න කැමතිද? සතුටින් ඉන්න විනෝදයෙන් අරමුදලක් ඉතුරු කරගෙන යහපත් දිවියක් ගත කරන්න. ජීවිතේ මේ ආයතන ඇතුළත මොනවද හරි හම්බ කරගත්ත දේවල්? යාළුවෝ හිට මිත්‍රයෝ. මේ යාළුවෝ කොච්චර වටිනවද ජීවිතේට? ගොඩක් වටිනවා. ආ කවුද? ඉරංක. ඊවල් කොහෙද? බටුවන්ද. ලංකාවේ කොයි කොයි පළාත්වල කට්ටියද මේ ආයතනේ වැඩ කරන්නේ? හැම පළාතෙම ඉන්නවා. හැම පළාතෙම. ඔයාගේ ඊවල් කොහෙද? මම මාතර. ආ කවුද? ලහිරු. මේ දවස්වල මොන විදි ස්ටයිල් වලටද කැමති? රැපට තමයි. සාමාන්‍ය මොනවා ගැඳුම් පැළඳුම් තෝරන්නේ ගොඩක් කියලා. හොඳ ඇඳුම් තෝරන. හොඳ ඇඳුම් තෝරන. සාමාන්‍ය ටී-ෂර්ට් වලද කැමති? එහෙම නැත්නම් ෂර්ට් වලද? ෂර්ට් වල. ගර්ල්ෆ්‍රෙන්ඩ් හම්බෙන්නේ අද්දි ෂර්ට් එක ඇඳද්ද ලස්සන? නැත්නම් ටී-ෂර්ට් එක ඇඳද්ද? ෂර්ට් එක ඇඳද්ද ලස්සන කියලා. මේ ෂර්ට් එකේ පළවෙනි බොත්තම් කීයක් විතර අරිනවද? දෙකක්. කුමියර්! හයි! හයි! සී! සී! එච්! එච්! සී! සී! ඕ! ඕ! එල්! එල්! ඕ! ඕ! සුන්දර තැනකදී තවත් පිටිසක් එක්ක කතා කරන්න හදන්නේ. මොකද්ද මේ කරන්න හදන රෙඩි වෙන හදන? කේබල් එක ගන්න හදන්නේ. කොච්චර පිටිසක් ඉන්නවද අද දවසේ මේ ගමනට එකතු වෙච්ච? ඒ කියන්නේ මේ කේබල් එකේ ඉන්නවා දැන් 5-6 දෙනෙක් විතර ඉන්නවා. මේ වගේ අත්දැකීම මීට ඉස්සෙල්ලා ලබලා තියෙනවද? නැහැ. ඔයා කවුද? මනෝහරි. කවුද උදව්වට ඉන්නේ? මේ අංකල් තමයි උදව්වට. මේ යාළු කට්ටියත් එක්ක කොච්චර කාලයක් එකට ආයතනේ වැඩ කරනවද? දැනට මාස 3යි. ඔයා කවුද? ප්‍රියංකා. කොහමද අද දවස? ගොඩක් හොඳයි. මොනවද මේ හම්බෙලා තියෙන බැජස්? මේ වලින් තමයි අපිට තරඟ කරන්න පුළුවන්. ඒ කියන්නේ මොනවද තියෙන තරඟ? දැනට නම් අපි කේබල් එක කියන්නේ තමයි බලන්න. ජීවිතේම තරඟයක්ද? එහෙම නැත්නම් නිකන් ඉස්සරහට යන කෙනෙක්ද? තරඟෙත් ජයගරගෙන ඉස්සරහට යන කෙනෙක්. පළවෙනියා වෙන්නද කැමති? එහෙම නැත්නම් කොයි විදියට ඉස්සර වෙන්න? ඇත්තටම පළවෙනියා වෙන්න තමයි කැමති. ආදරේ කරද්දි පළවෙනියා වෙන්න ඕනේද? එහෙම නැත්නම් සමතනක් ගන්න ඕනේ? ඒක නම් මම ඉතින් දන්නේ නැහැ. ඉතින් ආදරේ කරන්නත් ඕනේ. Taman ලැබෙන තැන Taman හිතා ගන්න ඕනේ මොකද්ද කියලා. කවුද? හොච්. කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි. ජීවිතේ ගොඩක් සුන්දර විදියට ගත කරනවා නම් මේ කාලේ කොච්චර සුන්දරයි. අනිවාර්යෙන් ගොඩක් සුන්දර වෙන්න ඕනේ මේ කාලේ. ආ කවුද? රණුක. රණුක පෞලිස් සර් පොඩ්ඩක් කතා කරු. වයිෆ් ඉන්නවා පොඩි බබෙක් ඉන්නවා මාසත්.
මේ කට්ටියත් එක්ක ඔච්චර කාලයකට පස්සේද මේ ගමන ආවේ? මාසෙක මම ඇවිල්ලා අලුතෙන් ආවේ මාසෙක. වා කවුද? ඊලන්ත. ජීවිතේ මේ ගෙවන්නේ ගිම්හාන කාලේද වසන්ත කාලේ? වසන්ත කාලේ. මොනේ වසන්ත කාලේට එන සමනලු ටිකක් අහිංසකයිද? එහෙම නැත්නම් දඟකාරයි. දඟකාරයි. මේ දඟකාර සමනලු වට පිටේ කොච්චර ඉන්නවද? වැඩක් නෑ. මේ විදිහට සමනලු කීයක් විතර පිටිපස්සෙන් පෙන්වන්න පුළුවන්ද? අකුමින්. වා කවුද? මං පියා. කාගෙන මේ කැප් එක හොයාගත්තේ? මගේ. යාළුවෝ කොච්චරක් විතර ආවද මේ ගමන? අපි 300කට වැඩි ආවා. මේ ගමනත් එක්ක මේ අවුරුද්දේ මොනවද කරන්න බලාපොරොත්තු? ගොඩක් දේවල් වගේ නම් තියෙනවා. ඉස්සරහට යන්න තමයි ඉතින් අමමත් එක්ක මිතන් ඉන්නේ. තවත් යාළුවෙක් ඉන්නවා කවුද? දිල්ෂාන්. මේ පරිසරෙත් එක්ක මොනවාගේ දේවල් දැක්කේ? පරිසරය සුන්දරයි. යාළුවෝ කොච්චරක් විතර ඉන්නවද ටීම් එක ඇතුලේ? ගොඩක් ඉන්නවා. මොනවද ආයතන ඇතුලේ කරන්නේ? බ්ලොග් සෙට. ආ කවුද? නිශාංක. මොනවාගේ ගේම්ස් වලටද යන්න ආස? ඇඩ්වෙන්චර් වලට ගොඩක් ආස. වාගෙනවත් කිව්වොත්? ශ්‍රීලාල සම්පත්. එහා පැත්තේ ඉන්න කෙනා කවුද? ශානික. ඔය නම් දෙක එකතු වෙලා මැද්දට එකතු කිරීමක් කියලා කොච්චර කල්? දෙකයි. අවුරුදු දෙකක් කොච්චර සුන්දර කාලයක්ද? හොඳයි. කියන දේ අහන කෙනෙද? එහෙම නැත්නම් දඟ කවර කොල්ලෙද? කියන දේ අහනවා. මෙයාගේ ෆොටෝ එකක් හදවතේ තියෙන්නේ ෆස්ට් එකේද? හදවතේ ෆස්ට් එකේ දෙකේම තියෙනවා. මේ ගමන ගැන කතා කරොත් කොච්චර සුන්දරයිද? අති සුන්දරයි. බොහොමම සුන්දරයි. මේ කියන්නේ ආයතනයකින් දෙන්න පුළුවන් උපරිම වින්දනය දුන්නා. ආගේ නමත් කිව්වොත්? නාලිකා. නාලිකා වගේ වා කවුද? මේනකා. මොනවාද මේ ටැක්ස් දෙන්නේ? මේ පටි දුන්නා. වා කවුද? ජයනි. ටිකයි දෙකයි තුනයි කියලා ඉස්සරහට ගිහිල්ලා මොනවද කරන්නේ? බෝට් වදිනවා. කප් ලයින් එකේ ඉන්න කට්ටියත් එක්ක කතා කරොත් මොනවද අද දවසේ කරන්න තියෙන්නේ? ගොඩක් දේවල් තියෙනවා විනෝදෙන්න අපිට. වා කවුද? අනම. අනම කාගෙන මේ තොපි ඉල්ල ගත්තේ? කාගෙන් වන්ද? මේ ගමනට මොනවාගේ දේවල්ද අද දවසේ ගත්තේ? සතුට විනෝද. මඩන් දේවල්. පෞල් ඉස්සර පොඩ්ඩක් කතා කරු. මමයි අම්මයි නංගී මල්ලී අක්කයි අයියයි. වා කවුද? චතුරි. වෙලාවට වැඩ කරන්න ගොඩක් වෙලාට පුරුදු ගෑල් ළමයිද පිරි ළමයිද? දෙගොල්ලම. බැලුවේ රාත් පිරි ළමයා විනාඩි 5ක් 10ක් පරක්කුනොත් තරවටු කරනවද? එහෙම නැත්නම් ටිකක් දුකෙන් ඉන්නවද? ටිකක් දුකෙන් ඉන්නවා. ඒ දුක නැති කරන්න එයා මොන වගේ දෙයක් කිව්වද හොඳ? හිතට සතුටක් වෙන දෙයක් කිව්වොත්? වා කවුද? අජිත්. අජිත් යාළුව කොච්චරක් ඉන්නවද? යාළු ගොඩක් ඉන්නවා. වා කවුද? ශාමලි. පෞලිස්සර පොඩ්ඩක් කතා කරමු. මයි අම්මයි තාත්තයි අයියයි මල්ලී නංගි. මෙතනත් යාළුව කට්ටියක් ඉන්නවා. මේ කට්ටියට කොච්චර ආදරේද? කොටක් ආදරේ. වා කවුද? තිලින්. වාගේ නමත් කිව්වෝ? මේකල. ඔය දෙන්න කවුද? හසිත. ප්‍රදීප්. එක තැනද වැඩ කරන්නේ? ලයින් දෙකකද? එකම තැන. මොකද්ද ඔයාලට වැඩ කරන්න තියෙන තැන? මැෂින්. වා කවුද? ඩිලන්. මැෂින් කීයකතර වැඩ පුරවන්ද? මැෂින් එක නේ මැනුවල් එක. වා කවුද? කාවින්ද. කාවින්ද වාගේම වා කවුද? ඉෂාරා. යාළුව ගොඩක් ඉන්නවා පිටිපස්සට. නම් ටිකක් මතක් කරු. චලනි. මේ විදිහට යාළුවොත් එක්ක එන්න ලැබුණා කීවෙනි වතාවද? පළමු වතාව. මේ වගේ අවස්ථාවක් ලැබිච්ච එක ගැන මොකද හිතන්නේ? ගොඩාක් සන්තෝෂයි. වා කවුද? ඉමාලි. වාගේ නමත්? සුපුනි. අද දවසේ කොච්චර සතුටින් ඉන්නවද? ගොඩක් සතුටි. මගේ හද මඩල මල්යහනකි ප්‍රභාවති. හද මඩල කටු යහනකි ප්‍රභාවති. කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවති. මල්යහනේ දැස පලයන් ප්‍රභාවති. සිසි දෝතින් යහන සැදුවලියේ මුවාවට ගොසින් කිබිඳ හැඬුවලියේ තවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ කරපු පවට නාඩන් දේවතාවියේ මගේ හද මඩල මල් යහනකි ප්‍රභාවති. ඔබේ හද මඩල කටු යහනකි ප්‍රභාවති. කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවති. මල්යහනින් බැස පලයන් ප්‍රභාවති. අපි පුංචි බ්‍රේක් එකක් ගත්තා. බ්‍රේකෙන් පස්සේ නැවතත් ටොප් ලයිට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතුලින් තවත් කණ්ඩායමක් ඉන්නවා. ආයතනෙට ලොකු සේවයක් කරන කට්ටියක්. මේ කණ්ඩායම කොච්චර වටිනවද ආයතනෙට? මේ කණ්ඩායම නිසා තමයි ආතනය රඳා පවතින්නේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයට.
ලොකු උරදීමක් කරනවා මේ කණ්ඩායම. ඔය කවුද? මම මේ මේ කණ්ඩායමේ මාකටිං මැනේජර්. මොකද මාකටිං මැනේජර් කෙනෙක් වුණොත් අනිවාර්යයෙන්ම ඕනම දෙයක් විකුණන්න පුළුවන් වෙන්න ඕනේ. ආ විකුණපු අමාරුම දේ මොකද්ද? මට තාම නම් අමාරු වෙලා නැහැ කිසිම දෙයක්. අමාරු දෙයක් හම්බුනොත් ඒක ඒ වෙලාවට බලා ගන්නවා. මට අයිස් දුන්නොත් කාටද විකුණන්නේ? මට අයිස් දුන්නොත් ඉස්සලා මාට විකුණනවා. ඊට පස්සේ අයිස් අවශ්‍ය හැමෝටමත්. ඊළඟට අර ඇස්කිම වරුන්ට ඒගොල්ලන්ට අයිස් විකුණනවා. ගුඩ් ලක්. ජය වේවා. වා කවුද? මම යායතේ සල්සුම් කනවා කරු. ජීවිතේ ප්ලෑන් එකක් තියෙනවද? ඔව්. මොනවාගේ ප්ලෑන් එකකට දා වැඩ කරන්නේ? ජීවිතේ කියන්නේ අපි එක එක ඒජ් වල තිබ්බ අපි ප්ලෑන් එකක් තියෙනවා. ඒ අනුව දැන් වැඩ කරන්නේ නම් අවසාන සැඳෑ භාගයට තමයි දැන් වැඩ කරගෙන යන්නේ. තනි තට්ටුවේ ගියද්දි හදන්න ප්ලෑන් කරලා තිබ්බේ. තට්ටු දෙකේ ගියත්. එකක් හදලා තින්නේ ඒක ජයග්‍රහණලිස්ට් එකේ ඉවර කරලා තින්නේ. ආසම කාම්බරෝල එක එක පාටවල් ගාලා ඇති. නෝනාගේ පාටවල්ද ගාලා තින්නේ. වාගේ පාටවල්ද? නෝනාගේ පාට. නෝනා සුදුයි මං ගාලා තින්නේ සුදුම තමයි. වා කවුද? මම අජිත් රාජපක්ෂ. අජිත් මොකද්ද ඔයාගේ ඩියුටි එක ඇයිද නැතු? මම සැම්පල් රූම් එකේ සැම්පල් රූම් මැනේජර් හැටියට කටයුතු කරනවා. ලංකාවේ තියෙන ඇඳුම් වල නිර්මාණ වලට කොයි වගේ තැනක්ද ලෝකේ තියෙන්නේ? ඉහළම තැනක් තියෙනවා රිච් කලර් කිව්වොත්. ඉහළම තැනක් තියෙනවා. ජීවිතේ පාට කරනවා නම් මොනවාගේ පාටවලින්ද පාට කරන්නේ? මං හිතනවා ලස්සන බ්ලූ වගේ කලර් එකකින් පාට කරොත් හොඳයි. ඔය පිටිපස්සේ ඉන්න ඔයාගේ නමත් කිව්වොත්? සම්පත්. සම්පත් කොහොමද මේ දවස්වල ජීවිතේ? හොඳින් ඉන්නවා. සාමාන්‍යයෙන් ඇඟ හදාගන්න කොච්චර ට්‍රයි කරන කෙනෙක්ද? මං ඉතින් ට්‍රයි කරනවා. සාමාන්‍යයෙන් කොච්චර විතර බර ප්‍රමාණයක් උස්සනවද දවසකට? කිලෝ 60ක් 70ක් වගේ. 6 පැක් එක හදන්නද? එහෙම නැත්නම් තනි එක පැක් එකක් හදන්න. දැන් නම් 1 පැක් තියෙන්නේ. වා කවුද? මම සජිත්‍ර. කාලෙන් කාලට ඔය රැවුලි ස්ටයිල් එක වෙනස් වෙනවද? එහෙම නැත්නම් ඔය විදිහමද? මේ විදිහම තමයි. වා කවුද? මම අසංක. ඔයාගේ නමත් කිව්වොත්? මගේ නම බිනර. වා කවුද? මම අජිත්. අජිත් ටීම් එකක් ඉන්නවා. මේ ටීම් එකේ කොයි කොයි විදිහකටද කට්ටිය බෙදාගෙන ඉන්නේ? අපේ ටීම් එකේ ඉන්නවා planning, marketing, color room, can printing industry ට අවශ්‍ය හොඳ ටීම් එකක් අපිට ඉන්නවා. ඕනම ආයතනයක් දිනු වෙන නායකයෙක් අවශ්‍යයි. නායකයෝ බොහෝ පිරිසක් එක්ක ඉදිරියට යන තවත් කෙනෙක් එක්ක කතා කරන්න සූදානම්. මේ ආයතනයේ අධ්‍යක්ෂතුමා නිරුම් මහතා මාත් සමග සිටිනවා. ඔබට ආයුබෝවන්. ආයුබෝවන්. දවස සුන්දර දවසක්, විනෝදකාමී දවසක්. ඇයි මෙවැනි දවසක් ගත කරන්න හිතුනේ ආයතනයේ හැමෝම එකතු කරගෙන? ඇත්තටම අපි ඇඟලුම් ශාස්ත්‍රයේ ඉන්න ආයතනයක්. එතකොට අපි හැම මොහොතකම හැම සේවකයෙක්ම කාර්යබහුලයි. ඉතින් ඔවුන්ට ඒ කාර්යබහුල ජීවිතයෙන් එළියට ඇවිල්ලා සුන්දර මොහොතක් ගත කරන්න දෙන එක තමයි මේ අවස්ථාව. විනාඩි කීපයක් ගත වී කියන නෝ දවසක් ගත වී කියන නෝ ඒ දවසේදී මේ දරුවොත් එක්ක, මේ ළමයි එක්ක, මේ සේවකයොත් එක්ක මොනවද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම මම මේ 350කගේ තාත්තා කෙනෙක් කිව්වොත් නිවැරදි. ඔවුන්ගේ ජීවිත තියෙන්නේ මගේ අතේ ඇත්තටම කියනවා නම්. ඒ හින්දා ඒක ලොකු අවදානමක්. ඒ වගේම මම ඔවුන්ගේ ජීවිත මම බාර අරගෙන තියෙනවා. ඔවුන්ගේ ජීවිත සාර්ථක කරන්න. ඒ කියන්නේ අපේ බලාපොරොත්තු මානව දයාවෙන් පිරි යහපත් සමාජයක්. ඉතින් අපි ඒකට තනියම නෙමෙයි හැමෝම එක්ක එකතු වෙලා අඩියක් තියන්න තමයි හැමතිස්සම උත්සාහ ගන්නෙ. තනියම පියවර 100ක් තියනවට වැඩිය. වාගේ නමත් කිව්ව? ශානිකා මදුශානි. ශානිකා, ජීවිතේ ගත වෙච්ච දවස් වලින් කොච්චර සුන්දර දවස් පහු වෙලා තියෙනවද? සුන්දර දවස් ගොඩක් පහු වෙලා තියෙනවා. ඒ වගේම ඊටත් වඩා සුන්දර දවසක් තමයි අද දවස. මේ දවස අවුරුද්දේ කොච්චර කාලයක් මතකේ තියේද? හැමදාටම වගේ මතකේ තියේ. මොකද්ද මේ බැච් එක? රිච් කලර් බැච් එක. ඔය බැච් එක හැම නැත ඔය ටීම් එකත් එක්ක එකතුලා කොච්චර කාලද? අවුරුදු 5ක් වෙනවා. වා කවුද? මම සමීර. එකම තැනක ගොඩ කාලයක් ඉන්නකද හොඳ? එහෙම නැත්නම් තනින් තැනට මාරු වෙන එකද? එකම තැන ගොඩක් කාලෙ ඉන්න එක හොඳ. ඒත් මේ රාජකාරීත්වයෙන් පිට මම වෙලා මේ වගේ දෙයක් අපි සම ඔක්කොම එකතු වෙලා සතුටින් භුක්ති විඳින එක ඇත්තටම සතුටුයි පෞද්ගලිකව කිව්වොත්. වාගේ නමත් කිව්වොත්? ලක්ෂාණි. මේ දවස එනකන් දවස කොච්චර ඇඟිලි ගැන්නද? ගොඩක් දවසක් බලන් හිටියා. නිවාඩු දවසට මොනවද කරන්නේ? නිවාඩු දවසට ඉන්නවා. මේ දවස්වල අහන්නේ ටිකක් දුක හිතෙන සින්දුද? ආදරණීය සින්දුද? ආදරණීය සින්දු. මේ ආදරණීය සින්දු එකපාරක් අහනවද? එහෙම නැත්නම් කීප වතාවක් අහනවද? කීප වතාවක් අහනවා. කීප වතාවක්. ගන්න පඩියෙන් මූණ ලස්සන කරගන්න, කොණ්ඩ ලස්සන කරගන්න කොච්චර වේදම් කරනවද? එහෙම නැහැ. එහෙම නැහැ. වේදමක් කරන්නේ නැහැ. එහෙම ලොකු වේදමක් කරන්නේ නැහැ. නමෝ නමෝ විශදී සියල් සතර දමිලා. නමෝ නමෝ විශදී මම කර දමිලා.
අපි කතා කරන්න සූදානම් මේ ආයතනයේ මානව සම්පත් කර්මනාකාරතුමා සෑම දිනාමත් එක්ක එකට එකතු වෙලා සතුටෙන් දවසක් ගත කරන පුද්ගලෙක් අමිල ඔබත් තරුණෙක් තවත් තරුණ පිරිසක් එක්ක තමයි මේ දවස් ගත කරන්නේ මොකක්ද ප්ලෑන් එක දවස් පුරාම කරන්න ඇත්තටම අපි කෙටි කාලය ඇතුළත මේ දේ සැලසුම් කරේ ඉතින් අපත් සාර්ථක අධිරක්‍ර සබ් දක්වන මේ පියවර ඉතින් අපි ප්‍රථම වතාවට තමයි මේ වගේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක් අපි arrange කරේ ඉතින් අපි දකින්න අද දවස්වලදී ගොඩක් අඩු සතුරුනා අපි ඒගොල්ලගේ මුන් වලින් දැක්ක එක ඉතින් ඒක ගොඩක් සතුරක් අපිට අපේ අපිත් සේවකයෝ මේ ආයතනේ ඉතින් සේවකයෝ හැටියට අපි අපේ දවස ගැන ගොඩක් සතුටුයි ආඩම්බරයි අපිට කොච්චර සේවක මඩුල්ලක් ඉන්නවද ඉදිරි ගමන වෙනුවෙන් දැනට මගේ ආයතනයේ 350ට අසන ප්‍රමාණයක් සේවය කරනවා. අපි ඒ සත් ප්‍රමාණය සේවකයන් 500ක් දක්වා වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා 2017 අවුරුද්ද වෙද්දී. ශ්‍රී ලංකාවේ කොයි කොයි පළාත්වලින්ද මේ පිරිස ඔබේ ආයතනය කරා යෙදෙන්නේ? දිවයිනේ සෑම ප්‍රදේශයකින් වගේ බොහොමයක් සේවක පිරිසක් එනවා. ඉතින් ඒ සේවකයන් අපි බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් ඒගොල්ලන්ට සලකනවා. ඉතින් ඒගොල්ල ගොඩක් කාලයක් අපිත් එක්ක රැඳී පවතිනවා. ඉතින් අපි හිතන්නේ සේවක නිපුණත්වය තමයි ගොඩක්ම වැදගත්ම දේ. ඉතින් දක්ෂ සේවක පිරිසක් සිටීම ආයතනයට ගොඩ ලොකු ප්‍රාග්ධනයක්. අද දවසේ මේ වැඩසටහන බලන් ඉන්න කෙනෙකුට මේ ආයතනයේ එකතු වෙන්න බලාපොරොත්තුවක් ඇති. ඔබට මතක් කරන්න අවස්ථාව දුරකථන අංකයක් ලිපිනයක්. ඇත්තටම අපේ ආයතනයේ පිටත තිබෙන බණ්ඩාරගම කිඳිරිපිටිය ප්‍රදේශයේ. ඉතින් අපි ඕනම කෙනෙකුට ආරාධනා කරනවා මේ ප්‍රදේශය આવට. ඒ වගේම රදිපිලි නිෂ්පාදන රදිපිලි පින්තාර නිෂ්පාදනයේ ඕනම කෙනෙක් කැමැත්තක් සිටිනවා නම් අපි එක්වන්න. එන්න අපේ ආයතනයට. අපි ඕනනම් සූදානම්. අපි ඒගොල්ලන්ට අත ලබා දෙන්න. මගේ දුරකථන අංකය එවිලා 0774275880 අමතන්න මට. මම ඕනම සහයෝගයක් ඒ අවශ්‍ය කෙනෙකුට ලබන සූදානම් ඕනලා වෙලාවක්. සතුටෙන් සිනාසෙන ගමන් සතුටෙන් කතා කරපු පිරිසක් සමග අපි හෝරා පුරාට කාලය ගත කරා. ඉතින් මේ හෝරාවෙන් අපිට සමුගෙන යන සූදානම්. නමුත් අලුත් දවසකදී අපි ඔබත් සමග කතා කරනවා. ඒ ඔබේ ආයතනයේදී 0777506605 01147997700 මේ දුරකතරංග දෙකම ඔබට විරුද්ධයි. තවත් අලුත් දවසකදී අපි කතා කරමු. ගිහලා නබට. සුබ දවසක්.